ෆිසික්ස් විත් ලලාන් YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ අද දවසේදී උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශය යටතේ තුන්වෙනි පරීක්ෂණයත් එක්ක තමයි එකතු වෙන්න යන්නේ. මේ තමයි ගෝලමානය භාවිත කරලා කොහොමද අපි මිනුම් ලබා ගන්න කියන එක තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔබ මේ දකින්නේ ගෝලමානය නැමැති මිනුම් උපකරණය. මේ මිනුම් උපකරණයට අදාළ විවිධ වර්ගයේ ගෝලමාන කිහිපයක් තමයි මම ඔයගොල්ලන්ට මේ වෙලාවේදී පෙන්눔 කරන්නේ. එතනින් අපි මුලින්ම යනවා ගෝලමානය හඳුනාගෙන ගෝලමානය මගින් මොන වගේ මිනුම්ද ලබා ගන්න පුළුවන් වගේම ගෝලමානයේ කුඩාම මිනුම සහ වැදගත් වෙන්නේ ගෝලමානයේ උපාංගයන් මොනවද අංගයන් මොනවද කියලා හඳුනා ගන්න එක. අපි එහෙනම් ඊළඟට යමු ගෝලමානයේ මූලිකාංගයන් හඳුනා ගැනීම සඳහා. හොඳයි, ඔබ මේ දකින ගෝලමානයේ මූලිකාංගයන් මෙන්න මේ ආකාරයට නම් කරන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ ගෝලමානයට එන සිරස් ප්‍රධාන පරිමාණය. එහෙම නැත්නම් අපි කියනවා සිරස් රේඛීය පරිමාණය. ඒ වගේම තමයි මේව ඔබ දකින්නේ වෘත්තාකාර පරිමාණය. එහෙම නැත්නම් වට පරිමාණය කියලා කියනවා. මේ තියෙන වෘත්තාකාර පරිමාණය. ඒක ඔබ දකින්නේදී කොටස් 50කට බෙදා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඇති මෙතන අචල පාද තුනක් තියෙනවා. අචල පාද තුනක් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි චලනය කළ හැකි ස්කෘප පාදයකුත් ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙයි. ඔයගලන්ට පේන ඇති ස්කෘප පාදයක්. ඒක චලනය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරය. මේ ස්කෘප කැරකීමෙන් ස්කෘප පාදය ඉහළ පහළ ගමන් කරනවා. මේ ස්කෘප පාදය සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ බාහුව කොටසට අපි කියනවා විල්ල කියලා. මේ විල්ලත් එක්ක තමයි මේ ස්කෘප පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ. හිතර මෙන්න මේ ආකාරයට තමයි ගෝලමාන උපකරණේ නම් කරන්න පුළුවන්. ඉතාමත්ම සරල උපකරණයක්. ඒතකොට අපිට ගෝලමානය භාවිතා කරලා මැනගන්න පුළුවන් කුඩා සිදුරක ගැඹුර මැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් වීදුරු කදාවක ඝනකම මැනගන්න. මොකද මේකෙන් අර මයික්‍රෝමීටර් ස්කෘප ආමාණය වගේ වීදුරු කදාව තෙරපීමකට ලක් කරන්නේ නැහැ. වීදුරු කදාවක ඝනකම මැනගන්න පුළුවන්, කාසියක ඝනකම. ඒ වගේම තමයි ගෝලයක වක්‍රතාවය මැනගැනීම සඳහාත් ගෝලමානය භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා වෙනම සූත්‍රයක් තියෙනවා. අපි ඒ පිළිබඳවත් ඉදිරි කොටසේදී සාකච්ඡා කරනවා. හොඳයි, දැන් අපි බලමු ගෝලමානයේ කුඩාම මිනුම කොහොමද හොයන්නේ කියලා. දැන් ගෝලමානයත් මම ඔයගලන්ට පැහැදිලි කරොත් මයික්‍රෝමීටර් ස්කෘප මානය සහ ගෝලමානය කියන මිනුම උපකරණ දෙකම පදනම් වෙන්නේ ස්කෘප් මූලධර්මය කියන මූලධර්මය මත. එහෙනම් මෙයාගෙත් කුඩා මිනුම හොයන්න භාවිතා කරන්නේ අපි අර කලින් පෙර සඳහන් කරපු ප්‍රැක්ටිකල් එකේදී සඳහන් කළ පරිදි අන්තරාලය වෘත්ත පරිමාණයේ කොටස් ගණනින් බෙදුවාම එන ආකාරයට තමයි අපි මෙයාගේ කුඩා මිනුම හොයාගන්න භාවිතා කරන සමීකරණය වෙන්නේ. ඒතර මෙයාගේ කුඩා මිනුම ගණනය කරලා තියෙන මම දැනටමත් 0.01 මිලිමීටර් ප්‍රමාණය වෙන්නේ කියලා. ඒක ඔයගලන්ට මම මිනුම උපකරණයම පැහැදිලි කරන්න මෙන්න මේ ආකාරයට. ඔයගලන්ට පේනවා ඇති සිරස් පරිමාණය. සිරස් පරිමාණය ඉහළ සහ පහළ 7 මිලිමීටර් ලෙස සටහන් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති දැන්. ඉහළට 7 මිලිමීටර් සහ පහළට 7 මිලිමීටර්. 0.7 දක්වා තියෙන කොටස් ගණන සමාන කොටස් 7කට බෙදා දක්වලා ඒක කුඩා කොටස බැගින් ආය නැවත දෙකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ 1 මිලිමීටර් නැවත දෙකට බෙදුවොත් ඒ කියන්නේ අපිට ප්‍රධාන සිරස් පරිමාණයේ එක් කොටසක අගය 0.5 මිලිමීටර් වෙනවා. ඒ කියන්නේ වෘත්තාකාර පරිමාණයේ එක් වටයක් භ්‍රමණය වෙනකොට සිරස් පරිමාණයේ මෙම එක් කොටසක් ඉදිරියට ගමන් කරනවා. එහෙනම් අන්තරාලය 0.5 මිලිමීටර් බවට පත් වෙනවා. වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන කොටස් 50යි. මේ අනුව අපිට කුඩා මිනුම මෙන්න මේ ආකාරයට ගණනය කරන්න පුළුවන්. ගෝලමානය සම්බන්ධව වැදගත් කාරණා කිහිපයක් සඳහන් කරන්න ඕනේ. කුඩා මිනුම සම්බන්ධව කතා කරද්දී ඔබට ගෝලමානයේ කුඩා මිනුම මීටත් වඩා කුඩා කරගැනීමට අවශ්‍ය නම් ඔබ කරන්න ඕනේ අර සමීකරණයට ඔබ පොඩ්ඩක් මතකය ඒ වෙත යොමු කරන්න. ගෝලමානයේ සමීකරණයාවේ අන්තරාලයේ බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන. එහෙනම් ඔබ අන්තරාලය මීට වඩා කුඩා කළහොත් ඔබට පුළුවන්, ඒ කියන්නේ අන්තරාලය කියලා කියන්නේ මේ
සිරස් පරිමාණයේ එක් කොටසක අගය මීටත් වඩා කුඩා කරොත් ඔබට පුළුවන් වෙනවා කුඩා මිනුම තවදුරටත් කුඩා කරගන්න. ඒ වගේම තමයි වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන මීටත් වඩා විශාල කරගත්තොත්, ඒ කියන්නේ කොටස් 50 කොටස් 100 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණොත් ඔබට පුළුවන් එතකොටත් කුඩා මිනුම මීටත් වඩා කුඩා අගයක පවත්වා ගන්න. මීළඟට අපේ ගෝලමානය භාවිතා කරලා මිනුමක් ලබා ගන්න කලින් ගෝලමානයේ මූලාංක දෝෂයක් තියෙනවද කියලා අපිට පරීක්ෂා කරගන්න වෙනවා. ඒ කියන්නේ මූලාංක දෝෂයක් තියෙනවද කියලා පරීක්ෂා කරගන්න වෙන්නේ අපි බලන්න ඕනේ මේ ගෝලමානයේ අචල පාද තුනත් එක්ක ස්කෘප්පු පාදයේ එකිනෙකට සමපාත වෙනකොට පරිමාණ දෙකේ ශුන්‍ය සලකුණු එකිනෙකට සමපාත වෙනවද කියලා. ඉතින් ඒක සඳහා අපි කරන්න ඕනේ මෙන්න මේ ආකාරයේ දෙයක්. දැන් ඔයගොල්ලන්ට මම මෙතන අරගෙන තියෙන්නේ තල දර්පණයක්. එතකොට මේ තමයි වැරදි ආකාරය. මෙතන මම අරගෙන තියෙනවා වීදුරු කුට්ටිය. මේ තමයි නිවැරදි ආකාරය. එතකොට මම පැහැදිලි කරන්නම් මේ ආකාර දෙකේදීම කොහොමද අපි වැරදි ආකාරයෙන් ගන්නකොට වෙන ගැටලුව සහ නිවැරදි ආකාරයෙන් ගන්නකොට කොහොමද නිවැරදිව අපිට සමපාත කරගන්න හැකි වෙන්නේ කියලා. දැන් අපි මේක ගේන්න ඕනේ ඉස්සරලම ඇස් මට්ටමට. ඇස් මට්ටමට ගෙනාවට පස්සේ ඔයගලන්ට පැහැදිලි කරගත්තොත් පේනවා ඇති මෙතන බලන්න මේ කිසිම ආකාරයක අචල පාදයේවත් වලට ආලෝක තත්ත්වයක් එක්ක සමාහර පැහැදිලි වෙන්නේ නැතුව ඇති කිසිම ආකාරයකින් තල දර්පණයක අචල පාද හෝ ස්කෘප පාද කිසිම ආකාරයකින් අර හෙවණැල්ල මත හෙවණැල්ලත් එක්ක එකිනෙකට ස්පර්ශ වෙලා නැහැ. තල දර්පණයේද ওই ගැටලුව වෙනවා. මොකද තල දර්පණයේ සකස් වෙලා තියෙන මේ වීදුරුවේ පහළ පෘෂ්ඨයට තමයි රසදියාලේපණය කරලා තින්නේ. ඒතර ඒ හරහා තමයි වර්ධනය වීම සිදු වෙන්නේ, පරාවර්තනය වීම සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් වස්තුවක් එයාගෙන් එන ප්‍රතිබිම්බයත් එකිනෙකට ස්පර්ශ වීම සිදු වෙන්නේ නැහැ. එතකොට අපිට ගැටලුවක් එනවා. අපිට මෙන්න මේ ආකාරයට හරියට සමතල වුණාද කියන එක හොයාගන්න තල දර්පණය පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපිට මේක ගැටලු සහගත වෙනවා. තල දර්පණයක් භාවිතා කරලා ශුන්‍ය සලකුණු සමපාත වීම සකස් වෙනවාද කියන එක හොයන්න ගියොත් එහෙනම් අපි යමු නිවැරදි ආකාරයට. අපි මෙතනට ගියොත් මෙතන ඕගලන්ට මම පාවිච්චි කරලා තියෙන්නේ වීදුරු කුට්ටියක්. මේ වීදුරු කුට්ටියේ ඕගලන්ට පේනවා ඇති පරාවර්තන වෙලා යන ප්‍රතිබිම්බය බොහොම පැහැදිලිව මෙතන පේනවා. ඕගලන්ට දකින්න හම්බේ. එතකොට ඕගලන්ට පේනවා ඇති මෙතනින් මේ තියෙන වස්තුව එතනින් පහළ ඕගලන්ට ප්‍රතිබිම්බය ඔගලන්ට පේනවා ඇති. එතකොට ඔයගලන්ට පුළුවන් මේ හිසෙන් කරකවලා ස්කෘප පාදයේ පහලට රැගෙන වීත් හරියටම ප්‍රතිබිම්බයත් එක්ක එහෙම නැත්නම් ස්කෘප පාදයේ හෙවණල්ලත් එක්ක එකිනෙකට සමපාත වන මොහොත මෙන්න මේ විදිහට ඇස්මට්ටමින් තියාගෙන නිරීක්ෂණය කරන්න. අන්න ඒ වෙලාවේද අපි බලනවා ශුන්‍ය ප්‍රධාන සිරස් පරිමාණයේ ශුන්‍ය සලකුණත් ඒ වගේම වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය සලකුණත් එකිනෙකට සමපාත වෙලා තියෙනවද කියලා. අමුතු ඔයගලන්ට පේනවා ඇති මේ වෙලාවේදී සමපාත වෙලා නැහැ. 30 හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති 37 වෙනි කොටස. ඉහලින් බලද්ද අපිට තේරෙනවා ඇති 37 වෙනි කොටසත් එක්ක තමයි සමපාත වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී සිරස් පරිමාණය අපි මෙන්න මේ විදිහට බලන්න ඕනේ. සිරස් පරිමාණය ශුන්‍ය සලකුණට ඉහලින් තමයි මේ වෘත්තාකාර පරිමාණයේ ඒ පැටිය නැවතිලා තියෙන්නේ. හොඳයි, ඔබ මේ දකින්නේ ගෝලමානයේ සිරස් පරිමාණයේ ශුන්‍ය සලකුණින් ඉහළ පාටාංකයක් ලබා ගන්නේ කොහොමද කියන එක. දැන් ඔගොල්ලෝ කලින් දැක්කා ගෝලමානය සමතල කරගන්නකොට පාදයන් හතරම ස්කෘප පාදයට එක්ක පාදයන් හතර සමතල කරගන්නකොට ශුන්‍ය පරිමාණයෙන් ඉහළ තමයි වෘත්තාකාර පරිමාණය නැවතිලා තිබුණේ. අන්න ඒ වෙලාවේදී අපි කොහොමද මේ පාටාංකේ කියවගන්නේ කියන එක තමයි මෙන්න මේ සමීකරණයෙන් ඔගලන්ට දැක ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට සිරස් පරිමාණය අගය කියව ගන්න වෙනවා. ඒ වගේම තමයි ඒකට එකතු කරන්න වෙනවා වෘත්තාකාර පරිමාණයේ සමපාත කොටස් ගණන කුඩාම මිනුමින් වැඩි කරලා. එතකොට ඔයගලන්ට මතක ඇති සිරස් පරිමාණයේ අගය ආවේ අපිට 0යි කියලා. කියවද්දී මේ සමතල අවස්ථාවේදී ආවේ, ඒ කියන්නේ මූලාංක දෝෂයේ විදිහට අපිට ඒක සලකන්නත් පුළුවන්. ඒ වෙලාවදී අපිට ආවේ සිරස් පරිමාණයෙන් කියවාගත හැකි උපරිම අගය විදිහට ආවේ 0. ඒ වගේම තමයි වෘත්තාකාර පරිමාණයේ සමපාත කොටස් ගණන විදිහට 37 තමයි ආවේ. අපි කුඩා මිනුම කලින් ගණනය කරා 0.01 කියලා. එහෙනම් මේ අවස්ථාවේදී අපි ගණනය කරලා බැලුවොත් අපිට එන්නේ
මෙතනින් අපිට බිින්දුව ආවා එනම් තිස් හත්ත වැඩි කිරීම බිින්දුවයි දසම බිින්දුවයි එකයි මිලිමීටර් එනම් අපිට පිළිතුරෙනවා බිින්දුවයි දසම තුනයි හතයි මිලිමීටර් ලෙස. එතර මේක ශුන්‍ය සලකුණින් ඉහළ තමයි පවතින්. උදාහරණයක් විදියට අපි ගෝලමානයෙන් මෙන්න මේ සිදුරේ ගැඹුර කොච්චරද එහෙම නැත්නම් මෙන්න මේ ඝනකම කොච්චරද කියන එක අපි මනින්න උත්සාහ කරමු. එතකොට ඒ සඳහා අපි ගෝලමානය අරගෙන දැන් සමතල වෙලා තියෙන පෘෂ්ඨය අපි ගෙනල්ලා මේ විදියට අචල පාද තුන ස්පර්ශ වෙන විදිහට සහ ස්කෘප පාදය අර ගැඹුර මනින්න අවශ්‍ය කරන ඒ සිදුරට ඇතුල් වෙන පරිදි මේ විදිහට අපි සකස් කරගන්නවා. දැන් අපිට පුළුවන් මේ හිස පාවිච්චි කරලා කරකෝමින් ස්කෘප පාදය මේ පතුලේ ස්පර්ශ වන තෙක් අපිට හැකියාවක් තියෙනවා නම් මොනවාද ප්‍රතිබිම්බයත් එක්ක අපිට සමපාත වෙනවා බලන්න හැකියාව තියෙනවා නම් ඕගලන්ට පුළුවන් එහෙම බලන්න. එහෙම නැත්තම් අපිට සිදුවෙනවා ඇස්මත් ඇස් වලින් දැකලා අපිට ස්පර්ශ වන තෙක් මේ හිස කරකවන්න. හොඳයි, දැන් ඔබ දකින්නේ ස්කෘපු පාදය අපි අර සලකපු සිදුරේ පතුලේ ස්පර්ශ වෙන අවස්ථාවේදී සිරස් පරිමාණය දක්වන සටහන. දැන් මේ සිරස් පරිමාණය කියවෙන කියවන්න නම් අනිවාර්යෙන් ඇස් මට්ටම ඔබ වෘත්තාකාර පරිමාණයේ තිරස් මට්ටමේම පවත්වා ගන්න වෙනවා. නැත්නම් නිවැරදිව ඔබට පාඨාංකය කියව ගන්නට බැරි වේවි. දැන් ඔබ හොඳින් නිරීක්ෂණය කර බැලුවොත් ඔබ බලන්න මෙතන ඔබට පේනවා ඇති 1 මිලිමීටර කියන සලකුණ පහළට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ බිංදුව සලකුණෙන් පස්සේ 0.5 මිලිමීටර්, නැවත 1 මිලිමීටර්, නැවත 1.5 මිලිමීටර් පහු කරගෙන පහළට ගමන් කරලා තියෙනවා වගේ ඔබට පැහැදිලිව පේනවා ඇති. නමුත් මෙතන පොඩි ගැටලු සහගත බවක් තියෙනවා. අපි හරියටම 1.5 මිලිමීටර් සලකුණ පහු කරාද නැතහොත් ඒ ආසන්නයේ පවතිනවාද කියන එක අපිට පොඩ්ඩක් මේ වෙලාවේදී සැක සහිතයි. ඒක අපිට හරියටම සැක සහිත බව දුරු කරගන්න පුළුවන් වෘත්තාකාර පරිමාණයේ සමපාත වී ඇති කොටස් ගණන අනුව. අපි එහෙනම් බලමු හරියටම 1.5 මිලිමීටර පහු කරාද නැත්නම් ඒ ආසන්නයටම ඇවිල්ලා තියෙනවද කියන එක. දැන් අපි වෘත්තාකාර පරිමාණයේ සමපාත කොටස් ගණන කියවන්නට පෙර පොඩ්ඩක් අපි නිරීක්ෂණය කරලා බලමු ශුන්‍ය සලකුණින් පහළ පාඨාංකයක් කියවනකොට කොහොමද අපි වෘත්තාකාර පරිමාණයේ නිවැරදි කොටස් ගණන කියවගන්නේ කියලා. දැන් මෙතන පාඨාංකයක් ගන්නව නම් පහළ පාඨාංකයක් කියවනකොට අපි අනිවාර්යෙන් සිරස් පරිමාණයේ අගය කියව ගන්න ඕනේ. අපි අර පෙර පරිදිම කියවගත්තා වගේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති ඒකට එකතු කරන්න වෙනවා වෘත්තාකාර පරිමාණයේ මුළු කොටස් ගණනින් අර සමපාත කොටස් කියවන සමපාත කොටස් ගණන අඩු කරලා තමයි අපිට ඒ එනාගේ කුඩා මිනුමෙන් වැඩි කරලා තමයි අපිට එකතු කරන්න වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී ඔයගලන්ට පැහැදිලි ඇති අර ශුන්‍ය ලකුණින් ඉහළ ගන්නකොට අපි සාමාන්‍ය ආකාරයට සමපාත කොටස් ගණන කුඩා මිනුමෙන් වැඩි කරලා තමයි පාඨාංකය අපි කලින් පෙර ගත්තේ. ඒ කියන්නේ අපිට ඒක සලකන්න පුළුවන් ධන පාඨාංකයක් විදිහට මෙතන අර වර්ණීය මූල ධර්මය ඔබට මතක් කරගන්න පුළුවන්. ඒ වගේම ස්කෘප මූල ධර්මය යටතේදී ශුන්‍ය සලකුණින් පහළ ගන්නකොට පාඨාංකයක් සෑම විටම මුළු කොටස් ගණනින් සමපාත කොටස් ගණන ඔබට අඩු කරන්නට සිදු වේවි. එමනම් දැන් අපි යමු වෘත්තාකාර සමපාත කොටස් ගණනට අපේ අර ගැටලු සහගත බව විසඳා ගැනීම සඳහා. හොඳයි, මං හිතනවා දැන් ඔබට ගැටලු සහගත බව විසඳාගත හැකි වේවි කියලා. ඔගලන්ට පේනවා ඇති සමපාත කොටස් ගණන නිවැරදිව මේකේ බැලුවොත් 43 ලෙස තමයි සටහන් වෙලා තියෙන්නේ. ඔබට බලන්න පුළුවන් මෙතන සමපාත වෙලා තියෙන කොටස් ගණන 40, 41, 42 සහ මෙතන 43. දැන් එහෙනම් ඔබ දන්නවා අපි නැවත සටහනට ගියොත් ඔබට පුළුවන් දැන් මේ පිළිබඳව අදහසක් ගොඩනගා ගන්න. අපිට සිරස් පරිමාණය ආපු අගය හරියටම 1.5ට ආසන්නය ආවා කියලා අපි දන්නවා. 1.5ද කියන එක අපිට හරියට ෂුවර් කරගන්න බැරි වුණා. එතකොට ඒක තහවුරු කරගන්න නම් අපි ආසන්න වශයෙන් දාම 1.5 කියලා අපි හිතමු. 1.5 මිලිමීටර් නම් මෙතන වෘත්තාකාර පරිමාණය මුළු කොටස් ගණන 50යි. ඊට පස්සේ අපි 43 කියන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. කුඩා මිනුමෙන් වැඩි කරාට පස්සේ තමයි අපිට අගේ ඉන්නේ 1.5 මිලිමීටර් ධන 0.03 මිලිමීටර්. ඒ කියන්නේ අපිට උත්තරේ එනවා 1.53 මිලිමීටර්.
මෙතන සුළු කරලා බැලුවොත් අපිට එන්නේ 1.5ට ආසන්නයක් තමයි සුළු වෙලා එන්නේ. ඔබ හිතන්න ඔබ තීරණය කරා නම් සිරස් පරිමාණය 1.0 මිලිමීටර කියලා. ඒ කියන්නේ 0.5 ප්‍රමාණය පහු කරේ නැහැ කියලා ඔබ හිතුවා නම් ඒ වෙලාවේදී ඔබට මෙතන එකතු වෙන්නේ 0.03 මිලිමීටර අගයක්. ඒ කියන්නේ 1.03 මිලිමීටර. නමුත් ඔබ කලින් පෙර වීඩියෝවේදී ඔබ දැක්කා ඒ වෘත්තාකාර පරිමාණයට අදාළ ඒ තැටිය සිරස් පරිමාණයෙන් නතර වෙලා තිබුණේ 1.5 මිලිමීටර වලට ආසන්න අගයක. එහෙනම් මේ ගණනය කිරීම අපි කියුවා වැරදි. මේ තමයි නිවැරදි ක්‍රමය. දැන් ඔබට පැහැදිලි ඔබ හරියට පාඨාංකයක් කොහොමද ගෝලමානෙන් ගන්න කියන එක. ඊළඟට තවත් වැදගත් කරුණක් තියෙනවා ඔබ දැනගත යුතු. ඔබ ලබා ගන්නා පාඨාංක දෙක, ඒ කියන්නේ ඔබ මුලින්ම ලබා ගත්තා පළමු පාඨාංකය සමතල පෘෂ්ඨයක තියලා, ඒ කියන්නේ අපි කියන මූලාංක දෝෂයට අදාළ පාඨාංක ලෙස සලකන්නත් පුළුවන්. පළමු පාඨාංකය සහ දෙවන පාඨාංකය ලබාගත් දෙවන පාඨාංකය ශුන්‍ය සලකුණින් දෙපස පවතින පරිදි සකස් වෙලා තිබුණා නම් මතක තියාගන්න ඔබ ගැඹුර හෝ උසක් සඳහා ලබා ගන්න පාඨාංකය මිනුමක් ගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය කරන මිනුම ලබා ගැනීමේදී ලබාගත් පාඨාංක දෙක අනිවාර්යෙන් එකතු කරන්න වෙනවා. මතක තියාගන්න ශුන්‍ය සලකුණින් දෙපස පාඨාංක දෙක පැවතුණු. එතකොට ඒ අදාළ අගයන් දෙක මම එකතු කරලා ඕගොල්ලන්ට දාලා තියෙනවා. මේ කලින් අපි භාවිතා කරපු ඒ ගැඹුර මනින ඒ අදාළ වස්තුවේ ගැඹුර ලෙස ලැබුණේ 1.9 මිලිමීටර ලෙස. අනිවාර්යෙන් මතක තියාගන්න දශම ස්ථාන දෙකක් මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි කුඩා මිනුම 0.01 මිලිමීටර වන බැවින්. දැන් අපි හිතමු හදිස්සියත් අපිට ආපු පාඨාංක දෙක ශුන්‍ය සලකුණින් එකම පැත්තේ තිබුණයි කියලා. දැන් ගැඹුර සඳහා මනින පාඨාංකයේදී සෑම විටම දෙවන පාඨාංකය ශුන්‍ය සලකුණින් පහළ තමයි ලැබෙන්නේ. අපිට පළමු පාඨාංකයත් ශුන්‍ය සලකුණින් පහළ ලැබුණා නම් අනිවාර්යෙන් ඔබ මතක තියාගන්න ඔබට ගැඹුර සඳහා පාඨාංකය ලබා ගන්න අවශ්‍ය නම් දෙවන පාඨාංකයෙන් අනිවාර්යෙන් පළමු පාඨාංකය අඩු කරන්න වෙනවා. නමුත් අපිට එමැනි අවස්ථාවක් මේ වෙලාවේදී හමු වුණේ නැහැ. ඔබට හදිස්සියේවත් එකම පැත්තේ ආවොත් ඔබ පාඨාංක අඩු කිරීමකින් තමයි ඒ අදාළ මිනුම ලබා ගන්න වෙන්නේ. දැන් අපි බලමු මෙවැනි ආකාරයක වක්‍රතා හැඩයක් තියෙන වස්තුවක වක්‍රතාවය කොහොමද මනින්නේ කියලා. මේගොල්ලෝ දකින්නේ ගෝලීය හැඩ ඇති කොටසකින් කපාගත් කොටසක්, වීදුරු කොටසක්. එතන අපි බලමු මෙහි වක්‍රතාවය කොහොමද ගෝලමානය භාවිතා කරලා මනින්නේ කියලා. ඒ සඳහා අපි පළවෙනි පියවර ලෙස සිදු කළ යුත්තේ මෙන්න මේ පියවර. ඒ තමයි ගෝලමානය සමතල තිරස් වීදුරු පෘෂ්ඨයක් මත තියලා පළමු පාඨාංකය ගන්න ඕනේ. අර අපි පෙර ගණනය කළ පරිදිම, පෙර ලබාගත් පරිදිම ප්‍රතිබිම්බය සමග ස්කෘප පාදය ස්පර්ශ වෙන ලෙස සකස් කරලා මේ වෙලාවේදී අපි පාඨාංකය ලබා ගන්න ඕනේ. ඔගලන්ට මතක ඇති ලබාගත් පාඨාංකය මම එම පාඨාංකයම මේ අවස්ථාවේදී සටහන් කරගන්නවා එම උපකරණයම භාවිතා කරන නිසා. දැන් අපි යමු ඊළඟට දෙවෙනි පාඨාංකය කොහොමද ලබා ගන්න කියන එක සටහන් කරගන්න. දෙවන පාඨාංකය ලබා ගන්න නම් අපි වක්‍රතා අරය සෙවිය යුතු වස්තුව මත ගෝලමානය මෙන්න මේ ආකාරයට තියලා, දැන් ඔයගලන්ට පේනවා ඇති පාද කිසිම ආකාරයක වක්‍ර පෘෂ්ඨයට සම්බන්ධ වීමක් නැහැ, සැලවීමක් ඔයගොල්ලෝ දකිනවා. ඒ කියන්නේ මේ ස්කෘප පාදය ඉහළට ගමන් කළ යුතුයි. එවිට මේ ස්කෘප පාදයත් මේ වක්‍ර පෘෂ්ඨයේ ස්පර්ශ වන පරිදි සකස් කරගත්තොත් මෙහි කිසිම සැලවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. අචල පාද තුනයි ස්කෘප පාදයයි මේ වක්‍ර පෘෂ්ඨයට ස්පර්ශ වෙලා තියෙන ඔයගලන්ට දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම කරන්න නම් පර ක්‍රියාවලියම තමයි මෙතනදී අපි කරන්න ඕනේ. ස්කෘප පාදයේ ඉහළට රැගෙන විත් නැවත පහළට රැගෙනමින් බලන්න ඕනේ මෙන්න මේ ප්‍රතිබිම්බයත් එක්ක ස්කෘප පාදයේ ස්පර්ශ වන අවස්ථාව මොන අවස්ථාවද කියන එක. අන්න ඒ වෙලාවේදී අපි බලනවා පාඨාංකය සිරස් පරිමාණයත් සමග කියවලා පාඨාංකය කීයද කියන එක. අපි එම පාඨාංකය ඊළඟ පියවරේදී සටහන් කරගමු. ඔබ දකින්නේ දෙවන පියවරට අදාළ න්‍යායාත්මක සටහන. එතකොට මේ ඔගොල්ලෝ දකිනවා අචල පාද තුන එකම මට්ටමක පවතිනකොට ස්කෘප් පාදය
වක්‍රපෘෂ්ඨ ස්පර්ශ වෙනකොට යම් කිසි ප්‍රමාණයකින් ඉහළට එසවිලා තියෙනවා. එම උස ප්‍රමාණය අපිට එහෙනම් ගණනය කරගන්න සිදු වෙනවා. අපි ස්කෘපු පාදයේ සමතලව මෙන්න මේ ලෙවල් එකේ තියෙනකොට පළමු පාඨාංකයේ කියෙව්වා. අපි දැන් වක්‍රපෘෂ්ඨ ස්පර්ශ වෙලා තියෙනකොට දෙවන පාඨාංකයේ කියවන්න යනවා. ඒ පාඨාංක අතර වෙනසින් හෝ එකතුවෙන් කලින් සඳහන් කළා සඳහන් කළ පරිදි වෙනසින් හෝ එකතුවෙන් අපිට මෙන්න මේ H අගය ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් එහෙනම් අපි යමු එම පාඨාංකය ලබා ගැනීම සඳහා. මේ තමයි ඔබ දකින්නේ දෙවන පාඨාංකය. දැන් ඔබට පුළුවන් වීඩියෝ එක දිහා බලලා දෙවන පාඨාංකයට අදාළව සිරස් පරිමාණයේ අදාළ අගය කියව ගන්න. ඔබට පේන ඇති 2 මිලිමීටර් සලකුණ පහු කරලා තියෙන ලෙස. එහෙනම් මම සටහන් කරගන්නවා රේඛීය පරිමාණයේ අගය 2 මිලිමීටර් ලෙස. වෘත්තාකාර පරිමාණයේ සමපාත වී ඇති කොටස 13 ලෙස මෙහි සටහන් වී තිබෙනවා. දැන් එහෙනම් අපි බලමු පාඨාංකය ගණනය කරගන්නා විදිය. දෙවන පාඨාංකය සඳහා ලැබුණු දත්තයන් එක්ක මම දෙවන පාඨාංකය ගණනය කරලා තියෙනවා 2.13 මිලිමීටර් කියලා. මේක ශුන්‍ය ලකුණින් ඉහළ පිහිටි පාඨාංකයක්. ඒ වගේම ඔගලන්ට මතක ඇති පළමු පාඨාංකයත් අපිට ලැබුණේ ශුන්‍ය ලකුණින් ඉහළ පිහිටි පාඨාංකයක් ලෙස. මේ අනුව H අගය ලබා ගන්නවා නම් ඔබ මතක තබා ගන්න ශුන්‍ය ලකුණුන් එකම පැත්තේ පවතින විට පාඨාංකය ලබා ගන්නේ මිනුම ලබා ගන්නේ පාඨාංක දෙක අතර වෙනසින්. දැන් එහෙනම් අපිට H සඳහා ලැබුණු අගය 1.76 මිලිමීටර් ලෙස සටහන් කරගන්න පුළුවන්. දැන් මේ ඔබ දකින්නේ 3 පියවර. 3 පියවර සඳහා පැහැදිලි සුදු කඩදාසියක් මත ගෝලමානයේ අචල පාද 3 තබා තද කර එහි සලකුණු පැහැදිලිව ලකුණු කරගෙන ඒ සලකුණු ඔබට පුළුවන් යා කරගන්න. ඒ සලකුණු අතර යා කර ඔබට එතකොට ලැබේවි සමපාද ත්‍රිකෝණයක සටහන. මේ සෑම සලකුණක් අතරම ඇතිවන පාදයක දිග ඔබට ඊට පස්සේ මැනගන්නට සිදු වෙනවා. ඒ සඳහා ඔබට පුළුවන් මීටර් උල හෝ එහෙම නැත්නම් වඩා සුදුසුයි වර්නියර් කැලිපරය භාවිතා කරන එක. ඒතර වර්නියර් කැලිපරය භාවිතා කරලා ඔබට පුළුවන් මේ රූප සටහනේ සටහන් වෙලා තියෙන A1 A2 A3 සඳහා අගයන් ලබාගෙන පාද අතර මධ්‍යන්‍ය පරතරය ලබා ගන්න පුළුවන්. ඒ පාද 3 එකට එකතු කරලා 3 බෙදලා. ඒතර 3 පියවර විදිහට ඔබ කරන්න ඕනේ ගෝලමානයක අචල පාද 3 අතර පවතින පරතරයේ මධ්‍යන අගය ලබා ගැනීම. අවසාන වශයෙන් ඔබට ගෝලයේ වක්‍රතාවය මැනගන්න අවශ්‍ය නම් මේ සටහන් වෙලා තියෙන සමීකරණයට ආදේශ කරලා ඔගලන්ට පුළුවන් වක්‍රතාවය මැනගන්න. ඒ ලෙස සටහන් වෙලා තියෙන්නේ පාද දෙකක් අතර මධ්‍යන දුර අචල පාද දෙකක් අතර H ලෙස සටහන් වෙලා තිබුණේ අපි කලින් ගණනය කරන ලද H සඳහාගේ. මේ අදාළ අගයන් ආදේශ කිරීමෙන් ඔබට පුළුවන් වක්‍රතාවය මැනගන්න.